සද්ධර්මශ්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාව සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්මීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොආයිති භවයකින් සැනසන්ඩත් අවසානි ප්‍රාර්ථනීය බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් අමාමහන්දිවනින් සැනසෙන්ඩ සියලුම පුර්ුණ්‍ය ධර්මයන් හේතුවේවාගෙන ප්‍රාර්ථනාවත් ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා, එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා, මෙ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත්, ධර්මශ්‍රවනානිසංසයත් තම තමන්ගි ජීවිත කාලවල මෙතෙක් කරගත්ත සියලුම කුසල ධර්මෝලා නිසංසත්. හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමුවෙන්නතුනි මේ දිනවල මේ ධර්ම දේශනා මාලාව යටති අපි සිදුකරන දේශනාව තමයි උතුම් වූ රතන සූත්‍ර දේශනාව රතන සූත්‍ර දේශනාව මුල්කරගෙන ධර්ම දේශනා දහසයක් මේ වෙනකොට දේශනා කරලා නිමා කරලා අපේ පින්වත් පිරිස අද දායකත්වය ලබල දෙන්නේ දාහත්වෙනි ධර්ම දේශනාව සඳහා මෙ දේශනාව ඇතුළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කවුද භාගිතුන් වහන්සේගේ සර්වඥතා ඥානය කොයි වගේද කියන කරුණු පැහැදිලි කෙරමින් මෙ තතාගත කියන වචනයේ ධර්ම ආකාර අටකින් පැහැදිලි කරලා තියෙනවා ඒ කාරණ ටික තමයි සාකච්ඡා කර කර හිටියේ මං හිතනවා ඒ කරුණු ටික අපිට බොහෝම ප්‍රයෝජනවත් බුදුරජාණන් වහස තේරුම්ගන්ඩ බුදුරජාණන් වහස ගැන නිවැරදි අවබෝධයක් ලබයින් එදවට ආකාර අටක් තියෙනවා තතාගත කියන වචනය පැහැදිලි කරන එක ආකාර පහත් අපි කතා කර ඉවරයි තිය හයවිනිාකාරයේ හවිනිියාකාරයේ තමයි තතාවාදිිතාය තතාගතූ මෙතන සඳහන් කරනව පින්නතුනී තතාගත කියන වචනය අපිට ඕන තරන් අහල පුරුදුයි අපිනම් තතාගත කියල කියන්නේ බුදුරජාණන් වහන්සේටේ එ මේ ලෝක තවත් අතාගතල ඉන්නවාද අන්‍ය ආගම්වල මේ අතාගත කියන වචන පාවිච්චි කරනවා ඇැ ඒ බුදුරජාණන් වහන් සිට නෙමියේ ඒ ඒ ශාසනවල පරතරටම ගියපු කවුරු හරි ශ්‍රාවකයෙක් ඉන්නවනි මේ ශාසනය ඉහලටම ගපු කෙනා ති අපේ ශාසනය ඉහලට මාපුවායට කියන්නේ රහතන් මහන්සල කියලා ඒවාගේ ඒ ඒ සාසනවලත් ඉන්නවන එහෙම කිසියම් තැනක නිච්චිත තැනට ගේපු කෙනෙක් අන්න එවන් ශ්‍රාවකයෝ හඳුන්වන්ඩ ඒ ශසනවල තතාගත කියන වචනය පැහැදිරි කරලා තියබවා තන් ශ්‍රාවකයෝ තතාගත කියන වචනයෙන් හඳුන්වලා තියෙනවා එතට අපේ බුද්ධාගමයේ තතාගත කියල කියන්නේ භාගිතුන් වහන්සේටේ. හැබ අන්න්‍ය ශාසනවල තතාගත කියන වචනයට වඩා මේ බුද්ධාග මේ තතාගත කියන වචනය ඉතාම ගැඹුරුයි. බොහොම ගැඹුරු ර්ථයක් ේතුළ තියෙනවා. අත්ති තතාගතෝ පරන් මරණා මේ ශාසනයේ භාගිතන් වහසේ ඉතා පැහැදිලිවම දේශනා කරනවා මේ වචනයට ඉතා ගැඹුරු අර්ථයක් තියෙන බව. පිනතුනි තත වාධිතාය තතාගතූ කියල කියන්නේ ඒ වචනය ප්‍රකාශ කළ හෙයින් නැතැන් එසේ වචන ප්‍රකාශ කළ හෙයින් තතාගතනම් වනසේක එතකොට කෙසේ වචන ප්‍රකාශ කළ හෙයින්ද තතා වාධිතාය තතාගතූ කියලකැනෙ එසේ වචන ප්‍රකාශ කළ හෙයින් පතාගත නම් වනසේක දරදැගීලට අපිට තියෙන ප්‍ර්නයනෙක් කොයි විදිහව වචන ප්‍රකාශ කළ නිසාද කියලා අපි ඒකාරණාවත් බලමු පතාගතයන් වහන්සේ අපරාජිත වූ බෝධි පල්ලංකය මත වැඩයි දෙගන යම් දවසක මාරයන් පරාජය කරලා ලොවතුරා සම්මා සබුද්ධත්තය ලැබුවද ලෝතුරා බුද්ධත්වය ලබාගත්ත දවසය ඉඳලා ලෝක සත්ත්වයන් පිළිබඳව අසී මාන්තික අනුකම්පාාවන් භාගිතන් වහසගේ කාරය සම්පූර්ණ කරලා යම් දවසක මල්ල රජ දරුවන්ගේ උපෝවත්වන සාල වනද්‍යානිි යම් රාත්‍රයක මේ අනුත්තර වූ සාලරුක්ෂයන් දෙකක් ඉහට ර්නිර්වාණයට පත්වන සේක්ද මේ අතර කාලයේ කොච්චරද අවුරුදු හතලිස් පහයි. මේ අවුරුදු හතලිස් පහක් කාලය තුළ බුදුරජාණන් වහන්සේ යමත් දේශනා කළාද සුත්තං ගියන් වෙයා කරනං ගාතා උදානං, ඉතිුත්තකං ජාතකං අභූත දම්මන් වේ දල්ලා මේ වට මොනවද කියන්නේ මෙන්න මේවට තමයි කැනෙ නවාංග ශාස්තෘ ශාසනය කියලා එතට මේ අවුරුදු හතලිස් පහක් කාලයේ තුළ මේ නවාංග ශාස්තෘූ ශාසනයම දේශනා කළා ඒ තරන් ප්‍රමාණයක් භගිතු වහස මනාව දේශනා කළ ඒ සියලු ශාස්තෘූ ශාසනය සියලු නවංග ශාස්තෘූ ශාසනය ඒ සියලු අර්ථයන් ව්‍යංජනයන් මනද ව්‍යංජනය කෙළ කියන්නේ ව්‍යාකරණය අර්ථය කියෙ තේරුම ව්‍යංජනය කළන ව්‍යාකරණි. ඉතාම නිවැරදිී භාගිතුන් වහසගේ දේශනාවක් කිසිම තැනක ව්‍යාකරණොලු වරදක් අර්ථය වරදත්ලේ. ම නිරධවදේශනා කළා අඩුත්නය වැඩිත් නෑ ඒ තියෙන ප්‍රමාණමයි ඇති හැටියටමයි. මෙ සියලු ආකාරවලින් පරිපූර්ණයි රාගය දේශයේ මෝහය නැති කරනවා ඒ ධර්මය. ඒ වචනවල අල්ප මාත්‍රවත් වරදක්නෑ ඒ සියල්ලම පොයි වගේ ද එකම මුද්‍රිකාවින් මුද්‍රණය කලාව වී. ඒ එකම මුද්‍රරිිකාවී මුද්‍රණය කලාගේ කියල කියන්නේ ැ වර්තමාන අපි කියනවාන මේ සීල් එකක් තියෙනවා කියලා. ැ එකම සීල්ලක සියපොලක තිබ්බොත් කිසි වරදක් නේ ඒ සීල් එකමනි ඒ වශන ටිකමනි ඒ අර්ථයමනි අංඒවාගේ හතලිස් පස් අවුරුද්දක් මුළුල්ලේ යමක් ලෝක සත්වයායට දේශනා කලාාද එකම මුද්‍රිකාවෙන් මුද්‍රණය කළ වගේ මහනිෙන මෙන්න මේවාගේ කර්මයක් කළු මේක විපාකය මේකයි මේවිදිහේ කුසල කර්මයක් කළු ඒකේ විපාකය මෙන්න මේකයි කියල භාගිතුන් වහන්සේ යම්තනක එහෙම කරුණක් දේශනා කළ නං පිනතුන ඒක එසේම තමයි එතකොට තමයි තේරෙන්නේ අපි කොයි තරං දුරුවලද කියලා අපි කොයිතරං භාගිතුන් වහසිට අකීකරුද කියලා අපි කොයි තරං හිතුවක් කාර්ද කියලා එතකොටයි තේරෙන්නේ මන්තැනමං කිබු කාරණාව තේරුන්නේ දැන් භාගිතුන් වහන්සේ අපිට දේශනා කලානන් මහනිී මෙන්න මේ පං්චසීල ප්‍රතිපදාව මත මනාව හික්මෙන්්. යම් කෙනෙක් පන්සිල් උල්ලංගනය කරනවනන් පළවෙනිසිල් පදය ප්‍රාණගහතයෙන් වැලකීම. දි භාගිතුන් වහන්සේ අපිට දේශනා කරනවා එපා මේ වැඩේ කරන්නට. අත්හරන්න්න ප්‍රාණගහතය ප්‍රාණගහත කළොත් ඔබට මොකද වෙන්නේ නිරේ උපද සිද්ධ වෙන? නිරාදුක් විඳල 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 කවදහරරි මනුස්සලෝකකට වගේ ආවාහම අඩු ආවිශ්‍යයෙන් මැරෙනවා. අල් පායිෂ්කයි ඒත් නිකං නිෙමේණ මැර කාටහරි සමහරලාට අපි පිහයකින් කොටල මරලාදැම්මු. මටත් එක වතාවක් නෙමේ සිය දස්වරය මේ සංසාරි පිහයෙන් කපළ මවාවත් මරලා. මම අනිකාට කොයි විදිහට ද මරණය කැඳෙවේ ඔහුට එකපාරයි මරණයාව මට සිය දහස් වර ඒ විදිහෙට මැරෙන්ඩෙ සිද්ධ වෙනවා. ඒහින්ද ප්‍රාණගහතයෙන් වලකින්ට. සත්ව හිංසාවෙන් වලකින්ඩ මතු සංසාර මේවාගේ මනුෂ ්‍යාත්මභාව ලබල ඉපදිච්චහම නිමක් නැති ලෙඩ. ලෙඩවෙෙනවා ලෙඩවෙනවා සමහරයට බෙහෙත් ගණ්ඩගාට බෙහෙත් හොයන්ඩත් ගැ වෛද්‍යවරය කියනු ලෙඩක් නෑ ඔබට සියලු පරීක්ෂණ සාමාන්‍යයයි ප්‍රෝගලක්ෂණ මුකුත් පෙන්නලාන නමුත් පුද්ගලයා සීමමාන්තික වේදනාවකීම පෙළෙනවා කර්මයේ එනිසා නොඒ ලෙඩරෝගෝටලක් වෙලා හොඳ කරගණ්ඩ බැරුව අනන්ත වේදෙනනාවදිවා වයිද්‍යවරයත් නො ලෙඩක් නෑ කියලා සිංහල වෛද්‍යවරයත් කියනො ෙඩක් නෑ කියලා. ඉරසි ගෙදර මංස්යුද බයිනවා ඔය කරන්න බොරුව කියලා. එ බන්න කී පැත්තකින් තැලෙනවට කියලා. නමුත් මානසික පීටන්නේ ම දන්න මට ලෙඩක් තියෙනවා නම තොකොමකි නමට නෑ කියලා සත්ව හිංසාව ප්‍රාණ ගාතය සත්ව හිංසාව. එදි ඒවාගේ සිල් පද පහක් දේශනා කලා. අන්න ඒකනේ පින්නතුනේ මේසිල් පවාරණය කරන්න බැරි දසසල් පවාරණය කරනවනි අටසල් පවාරණය කරනවනි කවදාවත් අල තින ද පන්සිල් පවාරණය කරනවා කියලා ඒක තියනෙ පවාරණය කරන්න නෙමේ එක යාව ජීවසීලය ඒ මේ බෞද්ධ අපට විතරද විශ්වයේ යම් තා ප්‍රමාණයක් ජීවත්වෙනවනං එස්සරු දෙනාට සරෝ සාධහරණ මිසේලි එදොට මෙන්න මේවාගේ දේවල් උල්ලංගනය කරහම තමන්ගේ මවට හිංසා කරහම මොකද වෙන්නේ මවට දොස්ක හම බැන්හම මොකද වෙන්නේ අම්ම දිහා රවල බලහම මොකද වෙන්නේ තාතට බැන්හම මොකද වෙන්නේ තාතට ගැහුවොත් මොනවාද වෙන්නේ භාගිතුන් වහසේ දේශනා කලානන් එහෙම කළොත් මෙන්න මෙහෙම වෙනවා කියලා ඒක වෙනස් වෙනවා කියන කාරණාවක් මේ ලෝක මේ ලෝකෙ නෑ එය එසේමම තමා මට ඒ භාගිතුන් වහස යමක් දේශනා කලා දේකට මුණ දෙඩම වෙනවා ඒේකයි මේක යමක් දේශනා කලානං ඒ එසේමම තමා කියලා මම එකම කරුණක් විවිධවස්ථාවන් වල පැහැදිලි කළා මෙන මේ කාරණාවත් තේරුම් ගණ්ඩෝ නැ නිසා කලින් දේශනාවල්ලෝ බහන් ඩ ඇැති වත්සකාර කිය නෑමති මා කච්ඡායනයන් වහන්සේ ගිජකූට පරවොතය උඩේඉඳල බැහගෙන බැහගෙන එනකොට වත්සකාර කියනව හරිට නිකන් කුදුවෙච්ච වඳුරේ බහිනෝවගේ කියලා ඔ කතාව යන අභාගිත වහසගවට යනක බුදුරජාණන් වහන්ස සඳහන් කළා වත්සකාර දන්නෙ නෑ කවුරු ගැනද කතා කළේ කියලා ගිහිල්ල සමාව ත්ත නැත්තන් වත්සකාරයට ගිජ්ජකූට කුදු වෙච්ච වඳුරෙක් වෙන්ඩ සිද්ධ වෙනවා කියලා කියාපු වචන බරපතලෙකම ඒ ආරංචය වත්සකාරයට ලැබුණා වත්සකාරය පිරිසක් හැඳවලා ඒ අයට කියනවා මුළු ගිජ්ජකූට පුරාව පලතුරු අවන්ට කියලා පලතුරු අවල හමුද අාවකියෝදලා පලතුරුවතු ආරක්ෂා කරනවා වත්සකාර කලකන්නේ රාජී උසස් නිල්ලගහරියක් එදා හමුදාවක් ය දල පළතුරුවත් ආරක්ෂා කරනවා මොට වඳුරෙක් උනහම කණ්ඩ එතොට මං කියන්නේ වත්සකාර අද අපිට වඩා කොච්චර හොඳද ගො වත්සකාර දන්නවා ශ්‍රී මොකයෙන් යම් වචනයක් පිට වුණ නංක ල්ප මාත්‍රීක්මතයක වරදින්නේ කියලා මම වඳුරෙක් වෙනවා කියලා භාගිතුන් වහන්සේ දේශනා කරලා නං අනි වාර්යම ම වදුරෙක් වෙනවා මයි පත්සකාරයක පිළිගන්නවා වඳුරා වෙලා කෑමට තම පළතුරවා ගන්නේ නත් අපිට දේශනා කලා මේ පන්සිල් උල්ලගනය කරන්න එපා නිරයට යන්ඩ වෙනවා කියලා තන්හාව වැඩිකමට මෙස් සිල් පද දවසකර කී පාරක් ැරෙනවාද මුද භාගිතු සි දේශ කල තින එපා උල්ලංගනය කරන්න නිරයට කැමතිනම් කමක් නෑ ඉතින් අන්න එහෙම යම් වචනයක් දේශනා කලානං ඒ වචනය ආර්ථය කවදාවත්ම අදහස වෙනස් වෙන්නේ නෑ කියන එකයිමී කියන්නේ ඒක එකම මුද්‍රිකාවෙන් මුද්‍රණය කලා වගේ අන්ගේ නිසා පිඩතුනී අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ නිසා තතාගත කියලා පිහඳුන්වනෝ ට අමතර භාගිතුන් වහසේ යම් වචනයක් දේශනා කළාද එසේම නිසා තතවාදිිතායි තතාගතූ කියල කියනවා තතවාදිිතායි තතු යමක් දේශනා කළාන එය එසේම තමා ඒ බව හඳුන් වඩ තමයි මේ තතවාධිතායේ තතාගතු කියලා භාගිතුන් වහසට නමක් තිේද. ට සඳහන් කරනවා හත්තනි කාරණාව තතා කාරිතාය තතාගතු තතා කාරිතාය තතාගතු මකදද මේ කියන්නේ එසේ කළහෙයින් තතාගතනම් වනසේක ඉස්සල්ල කාරණාවසේ කී නිසා තතාගතනම් වනසේක මෙතනතින එසේ කළහෙයින් තතාගතනම් වනසේක භාගිතුන් වහන්සේගේ ය වචනයට අනුවත් වචනයට අනුවත් පවතින්නේ යම් සේද ඒ නිසා කියන දේ කරනවා කරන දී කියනවා ිකට කියනවත්ව නමක් අපි මකක්ද යත්හාවාදී තථකාරී ගුණේ. කය වශනයට අනුව පවති නව වචනය කයට අනුව පවතිනවා මකද මේක තේරුම යමක් ප්‍රකාශ කලොත් එය කායිකව කරල පෙන්නෙනවා එතන් එය කරනවා. යමක් කළොත් එය එසේම කියනවා ඒකයි මිසඳහන් කරන්නේ යථවාදී තථකාරී ගුණේ යුප්තයි. යම්විදිියකින් භාගිතුන් වහන්සේ කරන දේ කියන නිසා කියනදේ කරන නිසා තථකාරී යථවාදී ගුණේද යුක්තයි එම නිසාම තතාගතයි කියලවාගිතු නොහසිට කියනවා අටවිනිකාරණාව අන්තිමකාරණාව සඳහන් කරනවා අභි භවනට්ටේන තතාගතු මොකද මේ අභි භවනට්ටේන තතාගතු සියල්ල අභි භවනය කරලයිඉන්නේ අපි එකක්්ටි අක්සාකච්ඡා කරමු මිනිසුන් දෙවියන් බබුන් මරුන් සහිත ලෝකයේ මෙ සියලුම සත්වයන් අභිභාවනය කරලා සියල්ලන්ට ම ඉහැලින් වැඩඉන්න නිසා තථගතයි එකන මාරයටත් වඩ උඩින්දඉන්නේ මාරයට ොඩවඩි ක මාරයට වැෑ වාාගිතන් වහන්සිට මුකුති කරන්නට මාරයට අපිට ගොඩක් දේවල් කරන්න පුළුව භාගතන් හසට යමක් කරන්න මාරයට මාරයට බෑහ අප එක තව ටිකක් සාකච්ඡා කොළු මේ උඩිං බවාග්‍රය මොකද පිනතින බවාග්‍රයේ කියලා කියන්නේ උඩි කෙලවරය බවාග්‍ර අපිෙන අකණටා බඹලෝ කියල අකනිටා බම්ඹලෝ තමයි බවාග්‍රය කියල හඳුන්වන්නේ උඩින් බවාග්‍රය යටටින් අවිච්චය තිකන යට අම්ම තියෙනවා විචය ච්චරක් විරයටද යවීචය ඇත්ති සාමාන්‍යයෙන් හඳුන්නලා තියෙන විදිහට මේ වාඩි වෙලා ඉන්න පොළවෙඉදලා යොදුන් පාලොස් දාහක් යටින් පළවෙනි මහනිරයේ හම්බවිෙනවා යොදුන් පාලොස් දහක් යටින් මකදද පලවිනි මහනිරයේ සංජීවයේ යොදුනක් සාමාන්‍යයෙන් දළවසයෙන් හැතැක්ම දහයකට තම උපමා කරන්නේ අපි සාමානිකතා කරන්න දාසයයි ධර්මය පහැදිලි කරන කරනු කාරණයක බලහම සැතපුම් නමයි දසම ගානක් තමයිෙන්නේ තර්මේ බොහෝ තැංගොල තියෙන කරර්නතික බලහම එතකොට අපි දලවසයෙන් දහයයි කියලකීවොත් තාසයි කියලාරගෙන හැදුවත් කොහොම හැදුවල් පාලුස් දාහින් ගුණ කරලා බැලියුවොත් දහය පාලොස් දාහහින් ගුණ කරලා බැලිුවොත් අපිට යම් ප්‍රමාණයකින් හිතාගන්න පුළුවන් පලවෙනි මහනිරයේ හම්බ වෙන්න මේ වාඩිවෙලා ඉන්න මතු පිට පුෘෂ්ටය ඉඳලා සැතපුම් එක් ලක්සකීයක් යටින්ද කියලා එතන ඉඳලා තවත් යෙදුන් පාලොස්දාහක යටින් දෙවනි නිරේ එතන ඉඳල තවත් යුදුන් පාලොස් දාහක යටින් තුන්වෙනි මහනිරේ ඉද මහනිරේවල් හතක් තියෙනවා ට යටින් අවිචය තමයි හත්තෙනක හත්තන එක දිහට යන ගොඩ තව කොච්චර මහපපුලෝ ගැඹුරුද මහපොලෝීට වඩ අතව ගැඹුරුයි ඉති ගැඹුරුයි කෙලකහම් මේ කාරණත් එක බලහම පතුලටම වගේ යන අවිච්චය ආක නිසා උඩින් බවාග්‍රේ දක්වාද යටින් අවිීචය දක්වාද එක නිහැලිනුත් කෙරවල පහලුත් කරවල කියන එකයි මේ කියන්නේ. මෙ නිමක් නැති ප්‍රමාණයේ සිටින යම් සත්්‍යයෙක් වෙයිද තේරවද කාරනාව උඩින් බවාග්‍රීදල යටින් අවිචය දක්වා මේ ප්‍රමාණයතුර විශ්වය කොයි තරං සත්තු ප්‍රමාණයක් ජීවත්වයෙනවාද. අන්න ඒ සියලූම සත්්‍යයන් අභිභවනය කරනවා. ඒ කිසිම සත්්‍යයකුට භාග්‍යතුන් වහන්සේට වඩා උසස්වෙන්න බැහැ. එ සියලු දෙනාටම වඩා භාගිතුන් වහන්සේ තමයි උසස්මව උසස්ම රතනය බවට පත්වෙමි. සීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද විමුක්තියෙන්ද විමුක්තිය ඥාන දර්ශනයෙන්ද එ සියලු දෙනාම අභිභාවනය කරලයි භාගිතුන් වහන්සි වැඩේෙන්. අහවල් කාරණාවෙන් භාගිතුන් වහන්සේ මට දෙවනී කළ කියන්න සමත් කෙනෙක් මේ විශ්වෝදහතුවේ කොහෙවත්ම නෑ කියන කාරණාව තමයි මේ සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රමාණයක් න නෑපින්නතුවී. එනිසා පි හැම වෙලා එම කතා කළා අප්‍රමාණයි. ප්‍රමාණයක් නෑ භාගිතුන් වහන්සේ සම්බන්ධයෙන් ඉනකට අතුල්ලයි තුලනය කරන්න බෑ ආටවත් භාගිත වහස පහු කරලන්න යන්න බෑ අතුල්්‍යයි. එළඟ සඳහන් කරනවා මේ අතුල්ලකෙන වචන තවරණක් තා මනින්ඩ බෑ මෙන්න මේ මේ ප්‍රමාණෙන් මනින්ඩ පුළහංකමක් නෑ සියල දෙනාමික් මෝ ලයින්නේ. ඊළඟ සඳහන් කලා අප්‍රමෙයිඇයි ප්‍රමාණය කරන්න බෑ අනන්තරයි සියල්ලන්ටම උතුම් රාජාදිරාජයි. සියලුම රජවරුන්ට රජක්. මනුස්ස ලෝකේ සක්විති රජය ප්‍රධානව යම්තාක් රජුන් සිටීද එ සියලුම රජවරුන්ට රජෙක් භාගිත වහන්සේ. රාජාධි රාජයි කෙළෙකිවේක් යිද. දේවාති දේවයි සියලුම දෙවියන්ට ඉතා උසස් අග්‍රගන්නේ දෙවියක් භාගිත වහසේ. බ්‍රහ්මාති බ්‍රහ්මයි සියලුම බ්‍රහ්මයන්ට වඩා අති උත්තරී තරූ බ්‍රහ්මේ භාගිතන් වහන්සේ එවිතරක් නෙමෙයි දෙවන්ට දෙවියෙක් සක්‍රයන්ට සක්‍රයේ බ්‍රහ්මයන්ට බ්‍රහ්මයෙක් ඉනකට පින්නතින අපි මේ ලෝකය කතා කරනවන්නේ මාරය අපි කැන වසවාර්ති කියල ඇයි වසවර්ති කියල කියන්නේ වසවර්ති කියල කියැන්නේ සියලු දෙනා තමන්ගේ වසගයට ගන්න නිසා. ඇබැති මේ ලෝක සියලු දෙනා මාරයට වසගයට ගඩු බෑ. අපි ඒකත් කතා කරු ඉදිරියට. සදේවකයේ භික්කවේ ලෝකයේ සමාරකයේ සබ්‍රහ්මකයේ සස්සමන බ්‍රහ්මණයා සදේව මනුස්සාය පජායේ. තතාගතු අභිබූ අනභිභූතුූ අස වසවත්තී තස්මා තතාගත උච්චිති සඳහන් කරනවා. දෙවියන් බ්‍රහ්මයන් ශ්‍රමණයින් ්‍රාහ්මණයින් මිනිසුන් ඇතුළු ප්‍රජාවේ තතාගතයන් වහන්සේ සියල්ලන් මැඩ පවත්වලා තියෙනවා. අභිබූ සියල්ලන්ටම ඉහෙලින් භාගිතු වහසේ වැඩඉන්නවා. අභිභූතෝ සිවක් විසිං භාගයුතුන් වහන්සේ අභිභවනය කරලා නෑමේලෝක අභිභවනය කරලා කරන ස්වභාවයක් වත්න අභිභවනය කරලත් නෑ අභිභවනය කරන ස්වභාවයක් වත් නෑ. එකට පහු කරනව තබා ළඟට යන්ඩවත් බෑ බුදුරජාණන් වහන්සේ පහු කරලා යන්නතිය ලංකරණ්ඩවත් පුළහංකමක් නෑ සක්වලවල් දහදාහ. ආලෝක මත් කරන්න පුළුවන් බ්‍රහ්මියෝ ඉන්නවා සහර බ්‍රහ්මරාජය ඉන්නවා සක්වල දන්න වනේ දෙතකොට සක්වොල දේරුන්නැත්තම් මේ රණාවේ ගැඹුර තේරෙන්නේන සක්වලවල් දහදාහක් සක්වලවල් දහදාහක් එක සක් වලකට ලෝක තියෙන්නේ තිස් එකයි එක සක්වලකට ලෝක යි බ්‍රහ්මලෝක විස්සයි කරූප සහ අරූප දෙකම දිවියලෝක හයයි එත විසි හයයි අපායවල් හතරයි අප සතරපාය කියල එතකොට තියහයි මනුස්සලෝක එකයි එතවට තිස් එකයි මෙන්න මේ කට්ටලේට කියනවා සක්වල කියලා. මේක ඇතුල ඉරවල් පානවක් කෝටි ලක්සයක්. මේකැතර ඉරවල් පායනවා එක හඳවල් පායනවා එකක් එකෙන් එක සක්වලකට ඉරවල් එකයි හඳවල් එකයි එතට බුද්ධ රාජ්‍ය කොච්චර ලොකුද එවන් සක්වලවල් කෝටි ලක්සයක් එකන බුද්ධ රාජ්‍ය තුළේ ඉරවල් කෝටි ලක්සයක් පායනවා හඳවල් කෝටි ලක්සයක් පායනවා එතට මේ සඳහන්කරණය අති ප්‍රබල බ්‍රහ්මරාජයකුට පුළහන්කම තියෙනවා තිරවල් දහදාහක් හඳවල් දහදාහක් පායන මේ ප්‍රදේශය තමන්ගේ ඇගිල්ලකින් ආලෝකමත් කරන්න ඒ කියන්නේ මේ ලෝකයේ මේ සූරයට බෑනේ තව සක්වලක දෙෙලිය දෙෙන්ද එදට මේ බ්‍රහ්මරාජයගේ ඇඟිල්ලෙන් පුළහන් එවන් සක්වලවල් දහදාහක් එළිය කරට ර ්‍රහම රජයගේ සස්භාවය කොමද කියලා අපි තේරෙන් නෑ පන්නතින කොහොමදේ ්‍රහමයගගේ භාවයි කියලා දෙති එතවට හිතන්නද ඒ එක බ්‍රහ්මයෙක් එහෙම නම් මේ කතා කරන්න තුරට භාගිතු නහසි කොහොමද කියලා බ්‍රහ්මාති බ්‍රහ්මයි ද මෙවන් හැකියාවල් ලැති එක බ්‍රහ්මයෙක් නෙමනි කෝටිකරනන් ඉන්නවන එතට සියලුම බ්‍රහ්මයන් ාගිත වහස පාගල තියෙන්නේ සල්ලට ඉහෙලින් භාගිත වහසේ වැඩින්නේ සක්වලවල් ලක්ස ගන භාගිතන් වහසට දකින්න පුළුවන් ලක්ෂ ගරන්න විදී සක්වලවල්නම් කෝටි ගැන බලහැකි කෝටි ලක් කෝටි ම ලක්සේ ඇත්ි බුද්රාග මේ සක්කලවල් කෝටි ලක්සට මෙහෙන්ට බුදුරජාණන් වහස කතා කරනවා ඉ අපිට තේරෙන වාදිිතකොටේ මේ අපිට වඩා ටිකක් දුර වෙන්න පිරිසක් ක ආමන්ත්‍රණය කරන්නට අපි සබ්ද විශනයක් ඕනේ නමුත් සක්කොලවල් මුරු බුද්ධරාජි පුරාම් සක්කොල්වල් කෝටි ලක්සේ මේ සක්කොලවල් කෝටි ලක්සට මැහෙන්ඩ දේශනාකරපු එක සූත්‍රයක් තමයි අපි මේසාකච්ඡා කරන රතන සූත්‍රයි මොන්න තරං ආඥ්‍යාවක් පතුරෝලා අගේ නිසයි සඳහන් කළේ කිසිම කෙනෙක් ගුණ ධර්මාතින් තබා කිසිම ආකාරයෙන් භාගිතුන් වහන්සේ ළඟටවත් එඩ සුදුසුනැගලා ලඟටවත් එඩ බෑකාටවල්. ඒ කාන්තේම භාගිතුන් වහන්සේ මේ ආකාරයට දකින්න මොන ආකාරයෙන්ද වසවත්ති නමින් දකිින්ට භාගිතුන් වහසේ දකින්ඩල වසවර්ති කියන නමින්. එතුොට අපිට ප්‍රශ්නයක් එන අ වසවර්තිය කියල කියන්නේ අපි ම නොසන්ඩාල කෙනෙකුටත් අප යෝචන පාවිචි කරනවන්නේ කියන දේයහන් ඇති කෙනෙකුට වැරදි වැඩ කරන කෙනෙකුට අපයි මහා වසවර්තය එහෙම කියනවන්නේ. එතත් අපි ලෝකෙ තම කාටද වසවර්ති කියල කියන්නේ. මාරයට හොඳ වැඩ කරන නෙමෙයි ෙමයි කියල අපි කියන පසවර්ජි මාර්රය. එදර මෙතන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සිද වසවත්ති කියලා. එද මුොකදද මේ වසවර්ථයකෙන් නමේ තේරුම සියල්ලොම යටත් කරලා ඉන්න කියන එක. ද මාරයයින් එොක්කොම යටත් කරගන්නේ. කෝමත් මාරයා අපිෝ යටත් කරලා ඉන්නේ. දෙවීයට යටත් කරලා ඉන්නේ ඕනව දෙවියක් යටත් කරන මාරයයට පුළුව බ්‍රහ්ම ලෝක ගාවටයනකට මාරයට යටත් කරන්න බලන් සීමාවක්තියනවා කාාරණවත් අපිසා කච්ඡා කරුම් තැනම සියලු සක්වලයන් පවත්වන්ඩ තරන් ශක්තියක් භාගිතුන් වහසිර තියෙනවා සියලූම සක්වලවල් තමන් යටතර ගන්ධ තර ශක්තියක් භාගිත නොහසිර තියෙනවා. සියලු දෙවියන් බ්‍රහ්මයන් ඇතුළු සියලු දෙනා මේ විදිහට ඉඩ ඕන කියල භාගිතන් වහසේ සඳහන් කළුත් ආගඥ්‍යාවක් නිකුත් කළඔය හැම බඹලෝකම බ්‍රහ්මයක් මේ වෙලාවේ සියලු දෙනාමන්ද ඔඕන හිට ගැයි කිය ලාගඥාවක් නිකුත් කළ කිසික් කෙනෙකුට නැගිට ලයි වාඩියලා ඉන්න බෑ එ එකක මෙහෙනි මේ සක්වලවල් කෝටි ගානකට එහැ පැති බඹ ලෝක ඒ තරං ආගඥාවක් බාගිතන් වහසේ ආගඥ්‍යාව කියක ආගිතු හස කර ලෝකී අත්ති විශිෂ්ටත මාගඥා දායකය කීවත් කෙනෙකුට අය ඒක වැගැල්ල එකට විරුද්ධ වෙලා එකත් මොහොතක් ඉඩ බැරුවේ නොහෝ ඒකයි මේ විස්තර කරින් සම්මා සම්බුද්ධ කියල කියහම මේ කරුණු තේරෙන්ද වන බාගිතුන් හසි කවුද කියන කාරනාව තර සම්මා සම්බුද්ධ කියල කියන්නේ ප්‍රමාණෙන් අසීමමාන්තිකඉතින් තුලනය කරන්න බෑකිලකි ඒකයි පවුරල යන්න බෑකාටව. ඉති මම ඒකයි නිතර කියන්නේ මේ ලෝකයේ භාගිතු ොහසි සරණ යන එක තරන් අමාරු වැඩ වෙන නෑ කේලා. නිවන්දකිින් අමාරුණේ. නිවන් දකිින්ඩ බුදුන්සරණ ගිහිල්ලන් දෙබැයි. බුදුන්සරණ ගියපු කෙනාන නිවන්දකින්නේ. ඉතින් භාගිතුන් වහසි සරණ යනවා කිය සුළු පටුද මේ කාරණාව. බුද්ධන් සරණන් ගච්ඡාමි කියන ප්‍රකාශය කරනකොට මෙ මෙවන් හැකියාවක් ඇදී මෙ මහා පුරුෂයා සරණය නොව කියලමි කියන්නේ මෙලුග කිසි කෙනෙකට බෑ භාගිත ආසභි බවනය කරන්න එ නිසයි මෙතන සඳහන් කරන්නේ අපි මේ ශාසනය පින්නතන කතා කරනකොට එන් අපි අන්‍යයාගමක කතාකළුත් සියලු දෙනාම දෙවියන් වහසිර යටත් සියල්ල සිද්ධ වෙන්න දෙවියන් වහසිගේ කැමැත්තට අනුවයි දෙවියන් වහසේ ගිහිතට අනුව තමයි සියල්ල වෙන්නේ.ය අන්න ශාසනයක එහෙමනි අපි ඕන තරන් ගො කරණ වහරතිීනවාන සියල්ල දෙවියන් වහන්සේට යටඇත් නොත් මේ ශාසනය කොහමද සියල දෙනාව භාගිතුන් වහසිට යටත්ද මේ ශාසනය සඳහන් කරන්නේ මේ ශාසනයේ භාගිතුන් වහන්සගේ ඉඳලා ඒ අතිවතුම් මහරහතන් වහන්සේලා ඉන්නතුනී භාගිතුන් වහන්සේත් භාගිතුන් වහන්සේ ඇතිකළ ශාසනයේ මහරහතන් වහන්සේලාවත් තමන්ගේ කැමැත්තරවත් යටත් නැයි අනිත් සාාසනක කිය සියල්ලෝ දෙවියන් වහන්සගේ කැත්තර යට මේ ශාසනයත් තවන්ගේ කැමැත්තටවත් යටත් නෑ අපිට අපිට කොච්චර කැමැති දේවල් තියෙනවාද අපි යටත්ද නැද්ද යටත්න ඕනම පෞකාරකමකට කැමති ඒ පෞ්කාරකමට හිතගියාට පස්සේ ඒ පෞකාරකම කරනවා ඒ අපායට යන වැඩැත් වුණත් ඒ පව් වැඩි කරනවා දෙක ඒ පෞකාර සිතුවිල්ලාය මට සිතුවිල්ලා එඒ පවකාර සිතුවිල්ලට පුළුවහන් වුණා මගින් ප්‍රයෝජනගන්ඩ මං එකටයටත් කළ එන අපිට හිතෙන දේට අපි කැමතින් නමුත් මේ සාාසනයේ භාගිතන් වහසවත් රහතන් වහන්සේලවත් තමන්ගේ හිතරේ නා අරමුණ වෙන දේට වත් යටත් කරන්න බය ඒක තමයි සම්මා සම්බුද්ධ ශාසනය තිනෙන අති විශිෂ්ටත්වය උන්වහන්සේලාත් තමන්ගේ හිතටවත් යටත්නෑ අපි හැමෝම හිතට ඕන හැටියට ජීවත්වෙනවා උත් භාගතන් වහසේ ්‍රහතන් වහන්සේල තමන් ්‍රෝණ හැටිට හිතපාලනි කරනවා. එක මේ ලෝකෙ කොයි තරං ආශ්චර්රිමත් තර්මක්ද. අං එනිසා සම්මා සම්බුද්ධ ශාසනී කොයිතරං විශිෂ්ට පුරුෂයන් පුද්ගලයක්න් ලෝකට දායද කරනවත් පුරුෂයන් කෙලකයන් පුරුෂයන් විතරක් නෙමෙයි කොයිතරං විශිෂ්ටයින් ලෝකයට තිලෙන කරන සාසනයයක් ද බුද්ධ ශාසනය කෙළින්නේ ඒසාස නිර්මාාතරවරයන් වහන්සේ කොයිතරං උසස්තැනක වැඩින්නවද. එකයි සඳහන් කළේ භාගිතන් වහසයටත් කරන්න කෙනෙක් නෑ. ඒ නිසා පින්ඩතිනමි සියලු සක්වලවල් වල සිටින සියලුම සත්‍යයන් නිරේපාලකයන් නිරිසතුන් ආදමි සියලු දෙනාම භාගිතන් වහසේගේ කැමැත්තර යටත් නිසා භාගිතුන් වහසට තතාගත කෙලිකේනවා. මේ දැන් සියලුම නිරයවල්ල ලගින්දර නිමෙන්්ඩෝනෙ අධිෂ්ඨාන කරපු ගමන් සියලු නරැල්ල ගින්දර නිමෙනවා. සියලු නිසතුන් විඳින දුක්වලින් දැන් නිදහස් වඩුවන එක අධිෂ්ඨාන කළොත් එ මොහොතෙම උ නිදහස් වෙනවා. නමුත් භාගිතුන් හසම අධිෂ්ඨාන කර නෑ. නොත් ඒ තරං ආගඥාවක් පතුරුවන්ඩ පුළුවන් එකැකියාවත් භාගිත වහසරතිය සංසාරි කරගත්ත. අසී මාන්තික කුසල් වල ප්‍රතිඵද. මේකම එකීව කුසල්ම රැස් කරන්න කියලා. ධර්මාශෝක මහ රජුරූ මහ පුදුමාකා රාඥාවක් තිබ කෙනෙක්නේ. යාඥාව කළකෙන් රජ්ජුරුවන්ගේ ඉස්සරහින් සුනකයෙක් යනකොට රජරුවයේ සුනකෑයට කීවොත් මම කියන කියනකං හෙල්ෙන්ඩෙ බවතනින් කියලා ඩ බොඩ නැතු මැරල්ල වැටනකම්ම රජරු යන්ඩ කියන්න තැඟයින්නු බෑ අපි තේරෙන්නක කොහොමාගඥාවත්ති කියලා එය රජරුවන්ගේ දේවී අහන වනි භාගිතුන් වහන්සේගේ අෂ්ටංග සමන්වාගත බ්‍රහමස්වොරය කුරවීක කිරිල්ලකගේ හඬ වගේ මිහිරී කියෙන කියන්නේ ත කුරවීක කියනෙ කුරුල්ලන්ගේ හඬ වගේ මිහිරී කියලෙන කියන්නේ එතකොට ජරුවන්ගේ බිසවට හිතනවා අනේ භාගිත නොහසගේ මිහිරි හඬ දැනගන්ඩ මටම කුරවීක සතෙක් කෑගහනව අහන්ට තිබ්බුත් කියලා රජරුවන්ට කිය නොයක රජරු විටස කූඩුවක් හදලා කූඩුව යව්න හිමාලෙට කුරවීක කියන්නේ චූටි කුරුල්ල ජාතිය නොත් පුදුමාකාර මිහිරි හඩ සඳංකරනම මේ කුරුල්ලො කෑගහන කොට වෙනත් සාගරයේ පතුලේ ඉන්න මාළු ාගරේ පීනන මාලු පතුම පාගරයේ පීනන මාලු ජල තලේ උඩටැඇවිල්ල උඩින් පීනැන්නේ කළ මේ හඩාහන් කොටයක් එලොවනකොට මුුවෙක් පස්සෙන් කුරවීක කුරුල්ලෙක් කෑගැහවහම කොටිය ඉස්සර හටතියන්නට උත්සපු අත එහෙම්ම උත්සගෙන නතර වෙනවා කියල කියන්න පරාණිට බයි දෝගනයන මුවා පොසවපු අතපයි බිමතියන් නැතුව නතර වෙනවා කියලිගියන්න. අහසේ ඉගිල්ලෙන කුරුල්ලෝ තටු පියාපත් සල ැතුව එහෙම වනවතිනවා කියලිග කියන්න. මෙ කුරුල්ල ගැහඬා හන්ඩ. ඒත් තරම්ම මිහිරයේ හඬ. එති එනිසා රජ්ජුරු කූඩුවක් හදර යවනු අහිමාලට ජවන්නේ මේ කරවීක කුරුල්ල ඉන්න තැනට. කිරිල්ලියක් ගාවගේල නතර වෙන කූඩු රජරුවන්ගේ ආග්ඥාව ති මේ රජ්ජුරුව ඉන්න කොහෙද කුරුල්ලො ඉන්න කොහෙද හිමාල තියන රජුරු ඉන්න සනිත කොච්චර ඇතද ඉති මේ කිරරිල්ලිට මේ කුඩුවට යන්ඩමෝ නැද නමුත් රජ්ජුරුවන්ගේ ආගඥාවක් තියෙනවා ඒ කිරල්ලිට කුඩුවට නොයා බැයි එද යන කූඩුවට ඒර දාගඥාවොච්චර කියලාලි කුඩු අරා වමාලිගාවට අරන්නඇවෙල්ල ලීරි ගත් හිතිම බිසට අහන්ට කෑගස්සන්න ගෙනවි කෑගහන්න ය කණන්නෙත්න බොන්නෙ නෑ හම පෙරල්ලඉන්නවා ඉරස කුරුලු විසේ සධ්ඥෝගෙන්න්න්වා මොකද මේ කෑගහන් නැත්ති කියලෙකවා ගෙතවට සඳහන් කලා ස්වාමීනී මේ ගොල්ලු කෑගහන් නෑදෑ යොළඟ ඉන්දෝන කිය තිහ අයුරල්ලගේ ඉටි පේද නෑදගටිබේ දෙරජරුවන්ට ආය ප්‍රශ්නය ඉටසනමු අරගොල්ලු කියනවා මහරජ කැඩපත් කීපයක් කොල දෙන්න කළබල ඉන්ඩඔන්නේ කියලා කිරිල්ලිග වටේටම කැඩපත්ති නවා හැමෝම අයිගුණා තික වෙලාවගේ හම නැගිට බලහම වටේටම තමන්ගේ කට්ටි ඉන්නවා සඳහකරනවා ඒ වෙලාවෙස් සතුටින් කෑගෙහවා මුළු පැලලුප නුවරම මත් වනා කියලා කියන්නේ ඒ තරම්ම මෙහිරී හඬ ඉති රජිරුවන්ගේ බිසව කල්පනා කරනවා තිරිසං කිරල්ලිගේ හඬ මෙච්චර මිහිරිනං භාගිතුන් වහන්සේගේ අෂ්ටන්ග සමන්වාගද බ්‍රහ්මස් වොරේ කොහොමැද්ද අගේ කාරණාවන් සෝවාන්ගෙනවා තිරිසං කිරිල්ලියගේ හඬා හලා සෝවාන්ගෙන්ට ශ්‍රද්ධාව තිබුණ කිරෙක්ඉති ඒවාගේ රජ්ජුරුවන්ට තිබුණ නං එහෙම ආගඥාවක් එනම් භාගිතන් වහන්සේගේ ආග්ඥ්‍යාව කොම ඇද මේ ආගඥාව රජුරුව ප්‍රාර්ථනා කරන්නේ මී පැනිි පූජ කරලා. ඉදි රජුරුව මී පැණි පූජ කරල එහෙම ආග්ඥාවක් පතුරුවන්ට ප්‍රාර්ථනාවක් කළ නං මහසාගරයේ ජලේයට වැඩිය ලේදන්දීල මේ අහසේ තරුවලට වැඩී ඇස්දන්දීලා මහපොලේ පස්සලට වැඩියේ මස් දන්දීලා තමන්ගේ රාජි, බිරින්ද, දරු නිමක් නැති ආත්මෝල දන්දීලා පාරමිතා පුරුවු මහබෝස තණන් වහන්සේගේ ආග්ඥාව කෙසේද කියන කරන්නාව අපිට තේරෙන්න්නේ ඇමිසක්. ඒ මේ ලෝකී තව කෙනකට තේරුම් ගඩ බෑ. ඒකයි සඳහන් කලි කිසිම කෙනෙකුට භාගිතන් වහසේ අභිභවනය කරඩ පුළුවන්කමක් නෑහැ. වසවර්ති මාරයා පව භාගිතුන් වහසට යටයි. මාරයට බෑ මහරයට පුළුවන් පල්ල හැම බ්‍රහ්ම තලවල ජීවත්වෙන බ්‍රහ්මයන්ට යම් ස්වල්ප බලපෑම කරන්න විතරයි මාරයට පුළුවන්. දෙවියන්ගෙන් ගඩට ගියහම පල්ල හැම බඹ තලෝල ඉන්න බ්‍රහමයන්ට පොඩි බලපෑමක් කරන්න පුළුවන් ලොක බලපෑමක් කරන්න බෑ. එතනි එහාට බ්‍රහ්මෝගාවට මාරයට කිටතුවෙන්ඩුවත් බෑ. එතරම් ප්‍රබලයි මේ බ්‍රහ්ම පිරිස. ඉති ඒ බ්‍රහ්ම පිරිස එච්චර ප්‍රබල වෙනකොටේ. අපේ භාගිතුන් වහසේ එ සියලුම පබල බ්‍රහ්මකයි අකනිිටා බඹලොව දක්වා උඩින් අවිීචය දක්වා යටින් උඩින්න් අකනිටාව දක්වා යටින් අවිච්චය දක්වා මේ සියල්ල භාගිත වහසට යටත්. අන්න ඒ නිසා භාගිතුන් වහසේට වසවර්ථ කියල කියන්න පුළුවන් සියල්ලම්ම යටත් කරලාඉන්නේ. අභි භවනට එන තතාගත සියල්ල අභි භවනය කරලා න්න නිසත් භාගිතුන් වහසට තතාාගත කියල කියනවා. පිනතිර මේ කාරණාවවි තවත් විස්තර කරන්න කොටසක් ඉදිරිට තියෙනවා. භාගිතුන් වහසේ කවුද කියලා තේරුම් ගණ්ඩ උත්සාහ කරන ගමනි අපි තර්ම දේශනාව කාලයේ නිමාවෙලා නිසා අභි භවනට්ටෙන් තතාගතුව කියන කාරණාව යම් ප්‍රමාණයක් සාකච්ඡා කරලා දේශනාව නිමාකරම ඉතුර දේශනාාවවිදදි ඉතුරුටික සාකච්චා කිරීම බලාපපුරොතුව ඇතු.